දුවපුතේ ඊළඟට අපි හතේ ඒක අභ්‍යස්සය වෙත යොමුමු දැන් අපි දන්නවා කෝනයක් කියන්නේ මොකක්ද කියලා ඒවගේම කෝණයක් හැදෙන්න්නේ කොහොමද කියලත් අපි දන්නවා ඒවගේම විවිධ විශාලත්වන්ගෙන් යුත්ඕෝන තියනව කියලා දන්නවා ඉතුරු දුුවපුතේ කෝනයක් හැදෙන්න්න නං සර්ලරේකා දෙකක් චේදනය වෙන් ඕෝන එක තමයි ඉතාමත්ම වැදගත් කරුණ සරලරේකා දෙකක් චේදනයවෙන් නැතුව කෝණයක් හැද නෑ කට සරලරේකා දෙකක් චේදනය වඋනහම ඒ චේදනය වන තැන අපි හැඳින්වා ශීර්ෂය කියලා සහ එම සල්ලරේකා දෙක බාහු කියලා හැඳින්වා. ඒ වගේම දුවේ පුතේ සර්ලරේකා දෙකක් විතරක් නෙමෙයි සර්ලරේකා කිහිපයක් චේදනය වුනාමත් කෝන සෑ දෙන්න පුළුව. දැන් අපි සල්ලරේකා දෙක් චේදනය වනහම කෝනයක් හැදන ලැක්ේ නමුත් දෙ දෙකක් නැතුව දෙකට වඩා වැඩි ගානක්. ේදය වඋනා හමත් කෝන හැදෙන. හරි තැම් බලන්න පහත රූපාතරින් ෝණ දැක්වන රූප තෝරා එම රූපොල අක්ෂරලියන් දැන් ඔගලන්න පේනවා මේ පලවෙනි රූපේ සල්ලරේකා දෙකක් තියෙනවා ඒ දෙක චේදනය වෙලා තියෙන් මෙන්න මෙතන ඕෝනයක් හැදිලා තිය. එනම් අපි ඒ කියන අක්ෂය අක්ෂරයෙන් දැක්වන රූපය කෝනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට මෙතනබ කියන රූපේ සල්ලරේකා දෙකක් තියෙනවා නමුත් ශේදනයවීමක් සිද්ධ වෙලා නෑ. එනම් B අපිට කෝනයක් ඉදිර ගන්න බෑ. ඉළඟට C රූපේ සල්ලරේකා දෙකක් චේදනය වෙලා තියෙනවා මෙන්න මෙතන දී. එනම් ස කියන රූපය අත්දුවේපුතය අපට පුළුවන් කෝනයක් හැටියට හඳුනාවා ගත් මොකද සල්ලරේකා දෙක චේදනය වෙලා තියෙන හින්න. ඉළඟට D රූපේ මෙන්න මේ සල්ල රේකාව සහ මෙන්න මේ සල් සල්ලරේකා දෙකක් තිබෙනවා. නමුත් චේදනය වෙලා නෑ එකවුඩ එක කැපි ලගිහිල්ල නෑ. එනං ඒක කෝනයක් නෙවෙයි දුවේ පති. ඊළඟට අවසානරූපේ. ඔගලන්න පේනවා සර්ල රේකාවක් තියෙනවා මෙතනත් සල්රේකාවක් තියෙනවා. ඒ සර්ල රේකා චේදනය වෙලා තියෙන්. එතුකොට මෙතනත් ෝනයක් හැදිලා තියෙනවා. විතරක්නෙවෙයි මේ පැත්තෙත් කෝනයක් හැදිලා තියෙනවා. එනම් අපිට ඊ කියන රූපයත් කෝන සහිත රූපයක් විදිර හඳුවන්න පුළුවන් එත්‍රෝගොලන් දැක්කා ඒ අක්ෂරය සීක්ෂරයසාඊ අක්ෂරය තිබ රූප කෝන විදිර අපි හඳුනා ගත්තා. තැම් මෙතනදී ඒ සහ සී අක්ෂරවලදී සල්ලරේකා දෙක චේදනය වෙලා තින විදිහත්. අක්සරේද මේ අවසාන රූපයේදි සර්රේකා දෙක චේදන වෙලා තින විදිහත් වෙනස් කියලාවගලන්ට පේනට තියෙනනා එතකොට දේ පුතේ සර්ලරේකා චේදනය වන ආකාර විවිධයි එකඒක විදිවලට සර්ලරේකා චේදනය වන්න පුළුවන් එහෙම වුණ හම විවිධ විශාලත්වයන්ගින් යුත් කෝන හැදෙන ඒ වගේම එක කෝනයක් පමණක් නෙවෙයි ඕෝන කීපයක් සෑ දෙන්නක් පුළුවන් එහනම් අපි මේ අභ්‍යාසයේ ඉදිරියට යමු දෙවෙනි ගාන පහත එක්කේ කවස්ථාවේ දක්වා ඇති කෝන දෙකෙන් විශාලකෝණය තෝරා ඊට අදාලක්ෂරේ ලියා දක්වන්න දැන් ඔගුලන්ට පෙවන දුවේ පුතේ අපි කරපු ක්‍රියාකාරකමින් එකනකට වෙනස් ප්‍රමාණයන්ගින් යුත් කෝන තියනවා. සමහරක් ඕෝන කුඩයි සමහරක් ඕෝන විශාලයි ඒ වගේ. ඉතින් දැම් මෙතන අපිට කෝන දෙක බැගින් දීලා තියෙනවා. එක විශාලම කෝණය තෝරන්නයි තියෙන්. එන අපි දැන් බලමු. පලමිණ රෝමි ලකං එක ඒ සහ බී කෝනක ඔගලන්ට බැලූ බැල්මට පේවා දුව ුත මෙ එට මේ ඒ කෝන විශාලයි බීකෝනයට වඩාබී රූපේ තියන කෝනට ඩහයනං ඒ තමයි අපේ පිළිතුර එ පිළියෙනවා ඒ ඒ ඉළඟට දෙවැනි ගණනේ රූප දෙකින් ඒ කියන ර විශාලයි බ කියන රූපයට වඩා එනම් අපි ඒකෙත් ඒව තෝරගන්නවා ඒ තමයි අපේ උත්තරේ. මිලඟට නෝමිලක් අන්තුනේ ඒ සහ බී ආයිත්කෝන දෙකක් දිලා තියෙනවා දැංගගලන්ට බැලූ ැල්ලමට මේ දෙක ටිකක් එක වගේ තමයි පේෙන් එක හා සමාන තමා පේන නමුත් හොඳට සමීප බැලුවත් එහමෝගලට පේනවාද පුතේ මෙ එන්න මේ ඒ කෝනයට වඩා බීකෝනය මේ බී රූපය තිය කෝනේ විශාලයිකල අපිට වටහා ගණ්ඩ පුළුවන් මේ මෙන්න මේ කෝනයට වඩ මෙන්න මේ කෝණය එම් අපි එතැනදි තෝරනවා බී කියන රූපය. බී කියන රූපය. ඊළඟට අවසාන වශයෙන් නෝමිලක්කං හතර ඒ කියල රූපයක් දිලතිනො විශාලකෝනයක් ඔබලන්නපේ න විශාලකෝනයක් ඒවගේ බී කියලරූපයක් දිලතියෙනවා ඒකෙත් විශාලකෝනයක් තියෙනවා. දැම් මේ දෙන්නගෙන් විශාල කෞද්ද අපිට තෝලගන්න සිද්ධ වෙනවා ඔකොළ බලන්න මෙයාද විශාල, යාද විශාල තෝගලන්ට වටහා ගන්න පුළුවන් බී කියන කෝනය විශාලපුතේ ඒගේ කෝනයට වඩා එන එයාගත් උත්තරේ බී කියලා ගන්න පුළුව එන දුවපුතේ අපි මේ අභ්‍යාසය අවසන් කරනවා මෙතනද අපි කෝන එක එක විශාලත්වයන්ගින් යුත් ප්‍රමාණයන්ගෙන් යුත් කෝන අපි අඳන ගත්තා ඒ වගේමෝ කෝන කියන්න මොනාන කලත් අපි මේ අ්‍යාසේදී තවදුරටත් අවුරුරගත්තා